යි ෝන්ඩුවය පුතේ අපේ දුලපුතාල දන්නවා අපි ඔබේ නිවසට පැමිණන්නේ ැන ශිෂත් වැඩස්ටා මගින් බව අදත් අපි ඔබේ නිවසටාව ඒ වැරසටහනාරගෙන මේ වැසටහන ඔබේ වැඩසටහනක් ඔබට පුළුවන් ඔබට ශිශ්ෂත්තු භාගයට සූදානන් වෙනකොට හමුුණේ යම්යම් ප්‍රශ්න ගැටලු මේ වැසරහට ගෙනල දිරිපත් කළ පිළිතුරල බාගන්නට. එවැනි ප්‍රශ්න ඇතැතිව අදත් දලපුතාලක් කිප දෙනෙක් මැදියට පැමිල්ල ඉන්නවා. ඒවගේම ප්‍රශ්නවලට පිල්තුර දෙදින්නටත් අපි ප්‍රවීන ගුරු හත්මහත්මින් වලින් මර කැනවනවා මෙ මැදිරියට එහෙම අදත් ඉන්නවා දෙපලක් මෙ මැදිරිට කැනවලා අපේ දල පුතාලක ප්‍රශ්නවලට පිල්තුර දින්නට වැසරාන පටන්ගන්නට කලින් මක් කැමැති අපේ දල පුතාව හඳුරගන්නට අප දුවේ පුතෙක් කියන්න ඔබේ තුොරතුර ටිකක් යසෝදාලක්මි නීරාජරන්න මහනුවර හත්‍රල ඇද පාත්මික විද්‍යාලය මගේ අනාගත අපේක්ෂය ගුරුවරයක් වීමයි. චම්මික ඉරෝෂෙන්ඩයස් පනාගොඩ යුදා මුදා විදවාල. මගේ පියතම් වි පරිසරය. දවින් නිෝෂන් බණඩාඩ වීරකෝන් මනුවට අතල්ලියද ප්‍රාථමික විද්‍යාලය. මගේ අනාගත වලාපොත්තුව ඉංජිනේඩුවට එක් වීමයි. ජාවිකාශය හානිගබ්ලිමුල්ලෙ ළමමිතරුව අආදර්ශ්‍ය විදවාල මාකැමෙත්ති ම විෂය ඉන්ඩීසි. ශසින හිරුනිකා කබ්ලුමුල්ල ළමාමිත්‍රරු ආදර්ශ විද්‍යාලය මා කැමතින් විෂය ගනිතය. ගියාන් ඉචාර. හෝමාගම යුදහමුදා විද්‍යාල ම කැමතිී විශය මව් පස. ශනිල්කාරා විද්නීකු මාරි සමරකෝක්. මහනුවර හතරලියද්ද ප්‍රාථමික විදුහල. මන් පසු ගියවාරේ වාර විභාගේදී සිංහල ගනිතය පරිසරයන විෂයන්තුනටම ලකුණු සීයබැගිල් ලබාගත්තා. විෂාන් ාසර විජ්‍යවර්ධනත පත්තු, මහනෝර හතුලි අද පාතිමි විද්‍යාලයේ මගය ප්‍රියතම් විශේවන්නේ ගනිතයයි. හාවිදුහලින්ට කබුණුල්ල මහාවිදුහල් මම කැමදීම විෂය ගනිත. එච් කවිෂ්කාදේ විද්දීරාට වීර. කබලුම්මුල ලම් මා මිත්‍රරු ආදර්ශ විද්‍යාලය මාගේ බලාපොරත්තුව වෛද්‍යවරයක් වීීමටයි. බො මුහන්ද. අපටේනවා අදත් මේ මැදිිට ඇැල්ල ඉන්නවා. දුරබැහැර පාසැල්වලින් දුලපුතාලා ඒවගේම කිව්වාමට මතකයි සමහර එක දියනයක් පසුගිය වාට පරිෂණයේදී ලකුණු සීර්ගානය අරගෙනත වුණ විශ්‍යයන්තුනකටම ඒවගේම ඔබගේ අනාගත බලාපොොත්තු කිව්වා අපි ඒවා ඒ ආකාරෙන් මිශ්්‍ර ේවායි කියලා ප්‍රාර්ථනාකරනෝ මුලින්. ම කැමති දැනගන්නට ලයිනල් සර්ගෙන් අදඔබ කුමන විශයක් පිළිබඳබද කරන ොරතුව ව කට ලුවන් ප ද ල තාලට ආසයෙන් ප්‍ර්න දිි පත්කන්නන්. අද මම කතා කරන්නේ මහබසි විශය සම්බන්ධවයි. ඔබ ප්‍රශන පත්තරවට උත්තර නට යම්කි ගැටල ේෙනවන යම්යම් ගැටලු තිේවන ඒවා විසිඳගන්න ඕනාකාරය මග හැවෝත් මට පුළුවන් ඕගොලන්ට උදව කරන්න. අංජාන් දසනායකටී චපට කියන්න. අදබ කුමන විශෂයක් පිළබඳවද කතා කරන බලාපොරත්තුවෙනි. දුවේ පුතේ අදත් මොන සුපුරදු විදිහටම පරිසරේ විශෂය අතේ දුවලපුතා ලහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටයි සූදානමින් ඉන්නේ. බොමොහොදයි අපි හනන් දුවේ පුතේ මුලිම ප්‍රශ්නාහන්නේ අංජාන දසනායක ටීචකින්. කවදෙ ටීචන මුලිම ප්‍රශ්නයමු කරණ දිරිපත් කරන්න.ටීච ශ්‍රී ලංකාවේ ඓතිහාසික වඩ්නාකමක් ඇති ස්ථාන හා කලාත්මක නිර්මාණ වනවාද. බෞදුේ? ශ්‍රී ලංකාවේ යිතිහාසික වටිනාකමක් ඇතිවස්ථාන බොහොමයක්ම තියෙනු. අපි කීපයක් අරගෙන බලමු. අපි දේපුතය අපි බලමු ගාලු කොටුව ලන්දේසි පාලනයුගේ නිර්මාණය කරන ලද්දක් එක පිහිටඇයකි තියන ප්‍රධීපාගාරය තමයි ලංකාවේ තියන ප්‍රථම ප්‍රධීපාගාරය හැටියට සලකන්නේ මේක ලෝක උරුමයක් ලෙස එක්දස් නවස අසූ අටේ වර්ශයේදී නම් කරලා තියෙනවා. යගේම මේකේ ගෘහනිර්මාණ ශිල්පය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි සිද්ධ කල තියෙනෙ කළුගල් හරිගල් එවගේම බදාම ලෙස උම්ඹස් මැටිහා හුණු යොදාගෙන තමයි නිර්මාණය කරලා තියනෙ. අපි බලමු ශ්‍රී මහාබෝධිය, ශ්‍රීීමහාබෝධී අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරදුන්න බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව සංගමිත්තාමහිිනිින් වහන්සේ තමයි වැඩම කරේ. එතකොට දේවානම් පියතිස්ස රජදවසේ එතුමාගේ උපදේ සනුව අන්රාධපුරේ මහමේ වුුණාවීන තමයි මේ තැන් පත්ක ලදී ලෝකයේ බෞද්ධජනයාගේ ලෝක උරුමයක් ලෙසම එක හඳුවන්නට පුළුවන්. අපි පැළමූීළඟට දළදා මාි දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ වම් දළඳාව තමයි පත් මහනුවර දිස්ත්‍රික තාම දර්ශනීය වට පිටාවක තමයි මේ පිහිට ලද යෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ සමයේ තමා දළදාමාලිගාව නිම කරවාද යෙන්නේ. ඒවගේම දුවේපුතේ මේකේ දළදා වහන්සේට කරන පුද සත්කාරයක් හැටියට සෑමවර්ෂයක මඇසල මාසයේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර අණු ගමනය කරමින් ඇසල පෙරහැර පවත්වන්නට ය දෙෙනවා. ඊළඟට අපි බලමු සගිිය සීගිරිය පලවෙනි කාශප රජ දවසේ රජ්ජරුවන්ගේ රාජධානය හැටියට හඳුන්නන්නට පුළුවන්. එහි දැනටත් තියෙනවා නටබුන්ඒ ගලමුදුනේ රජමාලිගාවක නටපුුන්. මේකේ බිතු සිතුවම් ඒවගේ කැටපත් පවර මේක තියන ගෘහ නිර්මාණ ශිල්පය හස්කම්ලෝට පෙන්වන කැඩපතක් කියලා අපට හඳුන්නට පුළුවන් යිතිහාසික වැඩගත්කමකින් යුක්ත ස්ථානයක් කියලා මේක හඳුන්වන්නට පුළුවන්. එක තියන ජලතාක්ෂණය වතුරු මල්ලාදිය අදත් ක්‍රියාත්මකවීම තාම වැදගත් කාරණයක් ඇටිය දුවලපුතාලට දන්නන්නට පුළුවන්. ඊළඟට අපි බලමුදුවේ පුතේ සමාධි පිළිමේ අන්රාධපුරයේ ශ්‍රෂ්ඨ කලා නිර්මාණයක් කියලක හඳුන්න්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සමාධීගුණේ තමයි මේක පිළිමි වු වෙන්න. ඊළඟට දුවපුතේ මේ පෙනෙන්නේ කුට්ටම් පුණ කුට්ටම් පොකුණ කියෙනකින්ම තේරෙනවා පොකුණු දෙකක් බද්ධවීමෙන් හැදනු ස්ථානයක් මේ මේක තියෙන තාක්ෂණය විශිෂ්ට නිර්මාණ කලාවක් පෙන්වන දෙයක් හැටියට හඳුන්න්නට පුළුවන් පළවන අක්බෝ රජ සමයේ තමයි මේක නිර්මාණය වනේ. ඒවගේ මේ තියෙන්න්නේ අපි දකින නිතර දෙවේලි දකින සඳකඩ පහන. සඳකට පහන පියගැටපෙළක පාමුල. අඩ සඳක හැඩෙන් සෑදුනු ගල්පූරුව. මේකේ පිටතින්ම ගිනි දැල්ල. ඊළඟට අස්ව ඇත් සිංහ ගවාදීරූප වලින් නිර්මිතයි එවගේම ලියවැල්පේලියක් තියෙනවා අදුවපුතේ පොළොන්නරු යුගයේදී. හිදු ආගමික බලපෑම් නිසා ගවරූපයේ ඉවත් වනා කියලා සඳහන් වෙනෝ පොතපතේ. ඊනඟට අපි බලමු මේ තියෙන්නේ අන්රාධපුරේ ගල්පාලම. මේක මල්වතුෝය හරහා ඉදිරියට ගොඩනැගුණක් මේකේ දැනටත් තියෙනවා ගල්කනු නමයක් විතර ඉතිරි වෙලා. මේ හරහා තමයි සඟමත් තෙරණිය වැඩම් කලා කියලා පොතපතේ සඳහන් වෙන්නේ. මං හිතනවා දුවපුතාහපු ප්‍රශ්නයට පිළිතුරු සෑහෙන්න ඇති කියලා. තවත් දුවල පුතාලත් දකින අහන ඒවගේම ශේෂත්‍ර චාරිකාවල්ලෝලදී දුවල පුතාලත් දකිීන ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන ගැන තවත් සොයල බල්ල කරුණු දැන ගන්නට කියලා මංපුතාලට කියන. හදැයි තවත් ප්‍රසුති වෙනවනග දිරිපත් කරන්න. Tීච. ලංකාවේ ප්‍රධානගංගා සහ ඒවා මූදට වැටන ස්ථාන ගැන මට කියලාන්න. ඕමයපුතේ ලංකාවේ ප්‍රධාන ගංගා අපි ගත්තොත් එහෙම අපිට කියන්නට පුළුවන් අපි දන්නවා සමනලකන්ද මුදුනෙන් පටන් ගන්න ගංගාරාශයක්ක් තියෙන බෞවපතාල දලා මේ වෙනකොට පන්තිකාමරයේ දීගෙනගන ඉවර. එතින් මහවැලි ගඟ ගත්තොත්හදපුතේ අපි දන්නවා මහවැලි ගග මුලින්ම අපිට පේනවා, සමනල කන්දෙන් පටන් ගෙන ත්‍රීකුණාමලය කියන ස්ථානයෙන් මුහුදට වැටෙනවා කියලා. ඊළඟට දුවේපුතේ අපි බලමු කැලනිගඟ කැනිගග සමනල කන්දෙන් පටන් අරගෙන කොළඹ මෝදර කියන ප්‍රදේශයෙන් මුහුදට වැටෙනෝ. ඒවගේම දුවේපුතේ මේ තියෙන්නේ කළුගග කළුගග සමනල කන්දෙන් පටන් අරගෙන තර ප්‍රදේශයෙන් මුහදට වැටිනු. ඒවගේම දුව පිතේ මේ තියනෙ වලවේගඟ වලවේගඟ සමනල කන්දන්න ආරම්භ වෙලා ඒගේ ඒ වැටෙන්නේ අම්බලන්තොට කියන ප්‍රදේශයෙන් මුහුදට. ඉතින් දලපුතාලට වැදගත් සිද්ධිය මේ වෙලා මතක් කරන්නට කැමති අපේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව ඒ අවට පූජනය නගර පිහිට ලතිනවා කියලා මේ වෙලායි ම මතක් කරට කැමති. ඒමලේ හදට ටන ගඟගවන මහාවෙලි ගංග ආශ්‍රිතව ඇනත්‍රී කුණනාමලයේ ආශ්‍රිතව සෝමාවතිීචාෛත්‍යය පහිට ලතියෙනවා. ඒවගේම කළුත්තර නගරේ ආශ්‍රිතව කළුතර බෝධීන් වහන්සේ දැකගන්නට පුළුවන්. ඒවගේම කැ මුහුදට වැට ස්ථානය කැලනිය නගරය ආශ්‍රිතව කැලනි විහාරයේ පිහිට ලතිීෙනවා ඒවගේම මැනි ගග මුහදට වැටන ස්ථානයේ මැනිගග. ඒ නගරයේ අප අපි දන්නවක් කතරගම පූජනනි ස්ථානය පිරිට ලති නො මේත් දුවලපුතාලා දැනගන්ටඕන වැදගත් සිද්ධ ැටියට ම කියන්නට කැමති බොහම හොන්දයි ඒවගේම දලපුතාලා කතරගමින් ගලාගෙන යන මැනික්ගග ඒගේ ඒ වගේ වැදගත් ප්‍රධාන ගංගාවන් තව කීපයක්තිබෙනව ඒවක් කෙරෙහිත් සැකිලිමත්වන්න කියලා ම මතක් කරන්න කැමති. තවත් පස්සති වෙනව වන් ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකාව ශාපක්ෂීටීම හඳුනාගන්න කෝමද. ඔපුතේ ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටියීම කියලා. අපි මුලින්ම අපිට දුවලපුතාල පන්තිකාමරයේදී ගෙනගන්නවා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් කියලා. ඉන්දියාවට දකුණින් ශ්‍රී ලංකාව පිහිටලා තියෙනවා ඒවගේම ඉන්දියාවට ආසන්න රටක් කියලා අපි අඳුනාගන්නවා. එතිින් දුවේ පුතේ මේක අපි සාපේක්ෂ පිහිටීම අපිට පෙන්වන්නට පුළුවන් ශ්‍රී ලංකාව මෙන මේ විදියට අප සිතිියමක පෙන්නුම් කරන්නට පුළුවන්. එයනු අපි බලමු ශ්‍රී ලංකාවට දකුණින් පිහිට ලතියෙන අපිට වැදගත්වෙන දේවල් මොනවාද කියලා. ශ්‍රී ලංකාවට දකුණු පැත්තෙන් අපිට පේනවා ඉන්දියන් සාගරය ඇන්ටාර්ටිකාව පිහිට ලා තියෙන බව. ඊළඟට පුතේ අපි බලමු ශ්‍රී ලංකාවට උතේලින් තියෙන්නේ මොකදදගියල් අපි දන්නවා ශ්‍රී ලංකාවට උතුරු ප්‍රදේශයෙන් පහිට ල තියෙන්නේ ඉන්දියාව ඒවගේම ශ්‍රී ලංකාවට නැගනහිර පැත්තිෙන් පිහිට ලතියෙන්නේ මැලේසිාව තායිලන්තයාදී රටවල් යගේම තුවේපුතේ බස්නාහිර පැත්තිෙන් ශ්‍රී ලංකාට බස්නාහිර පැත්තිෙන් පිහිට තියෙනවා අප්‍රිකානු රටව තැන් මේ අනුව දොළපුතාලට සාපේක්ෂ පිහිටීම ගැන පොඩි හැඳින්වීමක් කරන්නට පුළුවන් දොලපුතාලා ලෝක සිටීමක් අරගෙන ලංකාවේ පිහිටීම ගැන තව තවත් අධ්‍යයනය කරන්න කියලා මංගිල්ලීමක් කරනවා. අපි විරාමකට යමු විරාමකට ගිල්ල ලයින සර්ගෙන් ප්‍රශ්නහො. වර්සනාට සහභාගවෙන්නට කළේ උත්තේ ඔබේ පාසල්ලේ පහසේණයේ දුලපුතාලගේ නම් පහක් බුදුවල්පත්තුමාගේ නිර්දේශය සහිතව මාමය කියෙන් ලිපිනෙට ැබෙන සලස්වන්. නිස්පාදක නැන ශිෂ්සත්ව වැඩසතාහන ස්වාධීනරූ පවාහහි නි සේවය විකම සිංහපුට බත්තර මුල්ල. ම කලින් කිව්ව වගේ මිලකට අපි ප්‍රශ්නහාල පුතර ලබාගන්නේ ලයිනල් සර්ගින්. කවද යිනර්ග මුලිම ප්‍රශ්නයාහන දිරිපත් කරන්න චේදයක් හරි කවියක් හරි දීලා ඒකෙට ප්‍රශ්ට ඇහුවොත් ටිවැරදිව උත්තර ලියන්නේ කොහොමද. චේදයක් හරි කවියක් හරි ඒවගේ දෙයක් හුවක් වෙලාවට අපි දකින්නේ ඔබට තියන ප්‍රශනපත්තරේ දෙවෙනි ප්‍රශ්නපත්තරේ මුලම තිය ප්‍රශන හැටි මයි අපි කින පුළොන් වෙන්නේ. මේක තියන ප්‍රධනපයේ තමයි නිවැරදිව ලුණු ලබාගන්න නම්. ඒක හරියට කියවන්න ඕනි. හරි කියවන්න ඕනේ චේදයට පිළිතුර සපය හැටි පිළබඳවත් දීලාතින උපදෙස්්ටික නිවැරදිුවම කියවන්න ඕනේ. එ කියලි වෙලා ඒ උපදෙස් හරියට පිළිපැදල තමයි අපට පිළිතුරු සපයන්න වෙන්නේ. ඊරංකාරණය තමයි අක්ෂර විඥ්්‍යාසය පිළිබඳව මේ කොටසෙද්ද වැඩි අවධානයක් යොමුකරනවා. හදිසේවත් අක්ෂර විඥ්‍යාසය පිළිබඳව වැරදි තිබුණොත් ඒවට ලක්කුණු අඩුවෙනවා. ඒක නිසා අකුරු අඩුකරන්න නැතුව ලුණු හරියට ගන්න නම් අක්ෂරවිඥ්ඥාසය නිවැරදිව අපි ලිය ඕනේ සමහල්ලාට ළමයි උත්තර ලියනකොට අපි දැකල තියෙනවා ඒ මූර්ධජනායන්න තිබුණො සමහර තැනක ප්‍රශ්නපත්තය තියන චයේේද. ය උත්තර ලියනකොට ධන්තජනායන ලියනවා. එතකොට එතදි ලකුණ ලබ නැවෙනවා අන්න පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. අනිත් තාරණය තමයි අංග සම්පූර්ණවකුර ලියන්න ඕනේ යි පිල්ලම් නිවැරදිව ලියනෝවගේ. ංඟ සම්පූර් සහරය අකුරුවල කෑලි වගේ ලියනවා. දැන් ගයන්න ලිව්හම සමහල්ලාවට හයන්න වගේ හයන්නලි වූහම සහට ගයන්න වගේ. අන්න ඒ වගේ ඒව නැතිව අපි නිවැරදුව ලස්සට ලියන්න ඕනි. ඒකම තමන් ියනඒ වචන අතර නිසි පරතරයක් තියෙනත් ඕනි. එහම නැත්තුව අපි ඕනාටේ පාට ලිව්ුවොත් අපිට ලකුණු අඩුවීම තමයි සිද්ධ වෙන්නේ. අනෙක් තාර්ණය තමයි පැහැදිලි බව ඉතාමත්ම වැදගත්. කියවනකොට එකක්කුඩ එකක් ලියල තිබුණුත් එෙම කියවගන්න අමාමරුයි. ඒක නිසා පුළුවන් තරම් හොඳට නිවැරදිව පැහැදිල්ලිව උත්තර ලියන්න ඕනේ හැබැයි අහන ප්‍රශ්නයට තමයි අදාළ උත්තර ලියන්න ඕනේ. වෙනත් උත්තරහෙම දියල තිබුණොත් එහෙම ඒතැදි ලකුණුල් අහිමි වෙනවා. මම ඔගලන්ට උදාහරණයි කැටට කියන්න. සමහරවෙලාවට තමන් දන්න බව. වැඩියෙන් අඟවන්න සමහර දරුව තමන්දන්නදත් එතැට ඇතුරත් කන්නවා. මෙ තැදි ලාපරොත්ව ව පලවෙනි කාරණය තමයි ඒ චේදය කියවල්ලා නැත්නම් කවිය කියවල්ලා ඒ ඇසුරින් තමයි පිරිතුර සපයන්න ඕනේ ඒක නැත්තුව වෙනත් උත්තර සැපයවුත්තහෙම සහල්ට උත්තරි හරිෙන පුළුවන් නමුත් වෙන්නේ චේදයට අදා හෝ කවියට අදාලෝ පිළිතුර සපය තියන්නේ වෙනත් උත්තරයක් නැත්නම් සහල්ලට තමඟ වැඩියෙන් ජතියතු කනවා එහම ොත් සමහල්ලාට ලකුුණ ලෙබෙන්නේ නැතිවෙනවා. තවත් ප්‍රසති බිනවනන් ඉදිරිපත් කරන්න. සර් දැන් කියලා දුන්නා ආකාරයට උත්තර ලියන හැටි උදාහරණයකින් පැහැදිලි කරනවාද. ඕ මම උදාහරණකින් පැහැදිලි කරන්නන් දෙදස් නමය වර්සය විවාාග ප්‍රශපත්තරය තිබි්ච චේදේම මම ඔබට අරගෙන පෙන්වන්නම් උදාහරණයක් හැටියට මේ චේදය පොඩා අපි බලමු හරියට හැබැයි මේ චේදය කියවන්න ඕනේ කියවලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ ඇසුරින් තමයි අපි පිරිතුරු සපයන්න ඕනේ බලන්න. වරින්වර හමා ආ සුළඟ නිසා උන පඳුරු සරසරගායි. එවරදිගේ දුව ආ සමහර කුඩා සත්තු ජබෝ හඬින් දියට පනිති. ටික වේලාවකට පසු හඳ පායා ආවේය රන් තැටියකින් කිරි ඇද හැලෙන්නාසේ සඳරැස් ගලන්නට විය. ඒ රැසින් නිසලගඟ දියද රන් පැහැගත්තේය සෝමවිර සේනානායක ගඟාත්දර කැලේ. ලේපු කතතුෝරයගේ න තමයි නම දාලතියන්නේ පොතේ නම තමයි අග දාාලයන්නේ ගංඟාත්දර කලේ කියලා. එලට ඒක තියෙනවා අස ඇති ප්‍ර්නවලට පිරිිතුර චේදය තෝරලියන්න චේදයෙන් තෝරාලියන්න ක කියලා කිවවාහම හොඳර මතතියන මර කලින් කිකවාගේ ඒ චේදය ආත්‍රයම තමයි ියන්න වෙනත්තේ පටරි ලියන්න බේ මඟුදදාාරනය කෙට ගන්න. ඉහත විස්තරයෙන් කියවන්නේ දවසේ කුමන කාලේද කියල ඇව්හාම අපි මෙතට ලියන්න පුළුවන්. ඇදැන් ේද කියව හඳට තරු ගත්හන දෙමෙ ම වෙලාවගදමක සිද්ව ලතින කියලා දැන්වයි හඳ පායගෙනන වෙලාවත්තුවර ජපුගලත්නවට පැනය අදහස්ල අපට තරම්ග න කියල සවස්කාලේ එම නැනම් ප්‍රාත්‍රී කාල තිබුණත් හරි නැත්තන් එඒ හා සම අනවාදහසයන දගුන් ගොම්මන් වෙලාව කියලා අපි කියන්නේ ඒවාගේ වචනය අ තිබුණන හරි උත්තර හටට. අපි දෙවනිිය ගම්මූ අහලතිෙන ප්‍රශ්නය සසල යන්නේ විරුද්ධාර්ථය කුමක්ද. විරුද්ධපදයා යහන්නේ සසල කියලා කියන්නේ චංචල වෙනවා කියන එකනේ. ඒකට අපට විරුද්ධාර්ථ පද දෙකක් දෙන්න පුළුවන් එකක් තමයි නිසල කියන්නත් පුළුවන්. ඇතවට අනිත්්‍යක ගන්න පුළුවන් නිස සල කියන්න පුුවන් සබ්දගෝසල මේ දෙකම ඔය අදහස සඳහා. දී ලතියෙනවා ඒ අදහස ගෙන දෙන්න. අපි දන්නවාන අර කවියකක් තියෙනවන්නේ දර් ගඟකාර නිසා සලව සසල් වෙම කෙලා හෙම තිෙනවන්නේද. විවරුද්ධ පදයි අනි පක මේකට එතද සදාහගලාතියවා. මෙතැනත් අපට නිසසල නැත්තන් නිසල කියන වචන ගන්න පුළුවන්. තාරපති යන්නට සමානාර්ථපදයකුමක්ද. දැන් තරපති කියන්නේ හඳටන ඉතින් ළමයි සහල්ලට මේක දන්න තවත් වෙනිින් ගන් ලියනවා. හැබැයි මෙතන්ද පි ලිවොත් . සන්ද කියල ලියන්න ැතුවවා හද කියරනත් මෙතන වඩත්න හොඳද තමයි සද කියන වචන ලවන් ඇයි මෙතන චේදතන සඳ කියලන්නේෙ එක්ො සද එමනත්නන් හඳ කියර ලිය ඕේ හැබයි චද්‍රයා කියල ලිවොත් බැනි නෑ උත්තරේ. ඇයි මේ චේදෙන් අප උත්තරලියන් ඕනි අ ඒම මත තියාගන්නන්නේ සඳර කිය වෙනත්නම් ලිවොත් ඒ උත්තරේ නිවැදදි හැට ගන්නන්නේනේ එඒමම් හරින්න ඕනේ සඳ ඒම ැත්නම් හඳ කියර තිබුණනොත් ඔබට ලකුණු ලැබෙනවා. ඊඟ මේහි සඳහම් ප්‍රාණවාචී භහවචන පදේ ියන්න ප්‍රාාවචී භහෝචන පදේ දියයන්න කියෙක හම මේක සඳහංගල තියන සත්තු කියල වචනයක්. අන්නන්නේඒක තමයි ප්‍රානවාචී භෝචන පදේ වෙන්න. ඊරඟට බලන්න මෙහි ඇතුළත් උපමාව කුමක්ද. මෙන්න මේ කුංගක් ඇද ගත්වෙනවා උපමාව ඇවූ හාම සමහරයයි උත්තර ලියනවා මෙ දෙැමික් තියනමකදද රන්තැටියකින් කිරි ඇද හැලෙන් නාසේ කියලතිනවා සමහරය රන්තැටිකින් කිරි ඇද හැලෙන්නා කෙලිතර නතර කලොත් ඒක. ඉතරක් ප්‍රමාණාවත්වෙන් ඉන්නේ හේතුව තමයි මේ සේමන් වගේ කියනවා අනිවාරං ඒකඇල්ලත් උත්තර පතරේ උත්තර ලියනකට අනිවාරං ඇතුළත් කරන්න නැත්නම් එකට ලකුම ලැබ න්නැතු යනවා. ඉළඟට ඉහත විස්තරය කර ඇතේ කේබඳු ස්ථානයක සිටද අපි පැහැදිලොම දන්නවා මේ ස්ථානයේ හරි කියව තේරුම්ගත්තනම්. ොුවගේ ථානයටත ඟගක් සසල කියන අදහස තිබනන්නං නදියසල ගඟක් අසල ඒවාගේ අදහස චනකින් ඔබ උත්තරි සැෙල තිබුණනන්නම් ඔබට නිවැරදුව ලකුණ ලාගන්න පුළුවන් සියලම ලකුටික. තවත් පසතු වෙනවාද දිරිිපත් කරන්න. සර්! භාෂාවේ තියෙන විශේෂයදුම් විභාගයට අහනවානේද ඒවා ගැන කියලා දෙනවාද. භාසාාවේ විශේෂයදුම් ගණනාවත් තියෙනවා අපි ඒන් කහිපයක් ඉතරක් කතා කරමු. ඒ ෙද ම හැයි හනකට පපත්ත හපුදේ හරිර අපි පිර සපයන්න ඕන. දැන් තියෙනවා ඇහ ගහගෙන ඉන්නවා කියලා යුසේසේදනුවත් තියෙනවා. එත මේක තේරුම වෙන්නේ ඉතාම සෝදිිසිය. ඉතාම සුපරික්ෂ කාරව ඉන්නවාගේ අදහස්තමයි ඒක අදහස වෙන්නන්නේ. එහම නැතන් දැඩි විමසිල්ලෙන් සිටනවා මෙ මේ වගේ අදහසක් කානං ඒක වඩාත්මනි වැරද. ඉරට තියෙනවා. න ැට ඒ හනවා කියලා ැන හට නේ ගවා කියලා කියන්නේගැන තැනට සුදුසවාකාරයට ක්‍රියාකරනවා අපි ලියන්නෝේ අන්නේ විදිට උත්තර ලියන් ෝේ. එහම ැත්නන් ඒ අදහසේ දිරපට ියන් වෝේ අවස්ථාවට ගැලපන ලෙස කට උත්තු කරනවා නිස තැනටෙන් දිිසි වැඩිය කිරීම මෙන්න මේවාගේ අහත්්‍ය වුණොත් නිවැරදිව උත්තර ගන්ගන්නවා. ඒනට පිතාවයික්තියන බලම ඉගුරුද මිස් ගත්තවාගේ කියලා. ංගදදිග මිස්ගත් වගේ කියල සහර එක පාටමල අමයි ලින දෙකම සැරයින එකනිසාලියනවා සැරදයක් වෙනුවට තව සැරදයක් ගැනීම කියලා. මේකට ලුණ හම්බේ ඉන්නේේ ඒක එහෙම යදනික අක්නෙම. ඒක වෙන්න්න ඕනේ කරදර ඒකින් තවත් හරදේට වැටීම. එඒම නැත්තං කරදරයක් වෙනුවට තවත් කරදරයක් සිදුවීම. එ නැත්තං අහිතකරදයක් වෙනට තවත් අහිතර දෙයක්. ඒීම අනගේ දහසත්්‍යමනුත්තමයි ඒකට ලකුණු ලැබෙන්නේ. ඉට ජාඩි ෝඩියගේ ාරි දිය කල නිතරම හොඳ ගැපනගේ ආදාහසටන ඒක නිසා හොඳින් ගැලපීම හරිටම ගැලපීම කිය අදහස්ථ වන වඩාත්ම නිවැරදී. ඉල්ඟට තවයි එකක් තියෙනවා පනින්න පෙර සිතා බලනු. ඒම නැ එතකොට දැන් මෙතැන්දි ගන්න පන පෙ තා ාලන කැ යම්දයක් කර ල පිබ. දට ඒ ප්‍රතිපලේ පිබඳද තේරුම් අරගන්නවනේ. අපි නිකාම පයින්න පෙර සිත ාලන්න කියල කන මහකරදයකට පනිනු අනමේ මවාහරරි කරන්න ඉස්සල්ලලා ඒ පිබඳු හිතල ඒ ති ප්‍රතිපාය මොකක්දවෙන්නිකිලව තල බල කට තුරන්න කියෙක තමයි. ඒ එක බන්න වක්කඩ හකරු හැගවාගේ වක්කඩේ හකරු හංගවාගේ කියල කියන්නේ. යමක් ආරක්ෂාව සඳහා නුස දුසු තැනක තැබීම කියනකයි. ද හැයි හම ියරතිබුණත් අප ත්තරේදෙන නිස්පල වැඩක්කිරීම කියල තිබුණත් ඒ උත්තරේ නිවැරසේ සර කලවලවට ලකුණු දෙනවා. මේ මීයට පිින්බාගේ මීට පින් බාගගේ කියර කියන්න අපි කියන්නේ සබ්දි නැතුවම තියවාවගේ අහසන්නේ දැඩි නිබ්දතාවය තද නිසබ්දතාවේ කිසි සබ්දයක්ක් නැතිව කිය අදහසරත් අපි කියනවා ගලයෙට අකරගේ කල කියැන්නේ වෙනස් නොන බව ස්තර බව එහම නැත්නම්. නොම කියන්න බව කිය වචන තර දර ඔබ වරදුව. උත්තර ලෙව්වා කියලා ලකුණ ලැබෙනව. ඒ පැහැදිි කිරීමත් සමගම අද දවසේ වැර්ස්්‍රාණන සමප්ත වෙනවා නවතරක් ලබන සතේරිත් මේ වගේ වැස්්‍රහණකින් හමමෝ කියලා මතක් කරන්න කැමති. ඔබට සුබ සන්ධාවක් වේවා අයිබෝන්.